ද වාදන රූපණී සමසාහිතිය ප්‍රධාන ප්‍රවිකාශය සමඟින් මම අර්මජය කොළි. මමකෑයා ලක්ටුවන අධාන යුම් කරම ප්‍රධානක වත් සිරස්ථාල පෙද. මැතිවරණයට එරෙහි වෙත් සම් ගැන සලකා බලන්න ලබන දහ අට දහ නවය දිනවෙන් කරයි කොළඹ ගම්පහා ඇදිරිය තිබියදීත් වාාජ්‍යස්සේවයක් ෞද්කිලික අංශක් වැඩ අරමයි. දිිස්්‍රික් සි තුනකටම ්‍රාත්නී අටත් අලියොම පහත් දක්වා ඇදිරිය දිනපතාම. වසංගතයක් ආවත් සාගතයකට ඉඩක් දෙන්නේ නැහැ. අවදහනම් හඳුනාගෙන වැඩකරමු ජනපතිකයයි. වායු ගෝලයේ කැලමීමෙන් වැස්සත් වැඩිවේ. එංගුත් හිස ඔස වන ලකුණු. කොරෝනාව පැරදවාකා. ඇසුම් ලැබූ දකුණු කොරියාවත් ජීනයක් යළි දැඩි අවධානමේ ඉරාණ නැවකට මිසල්ල ප්‍රහාරයක් දහ නවයක් මරුට දේශයපුුවත් ජනි මස විසවන දා පාර්ිමීතු මැතිවරණය පැත්වීමට මැතිවරණ කොමිසමනිකොත් කළ ගැත්් න ේතනය ආ්ඩුක්්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශ කර, එය බල රහිත කරන්නේ ඉල්ලා ගොුණු කළ මොලික අයිතිවාස්කම් පෙත්සම් හතක් සල්කාබැලීමට දිනනියම කෙරුණා. ඒ අනුව ශ්‍රෂ්ාධිකරය හමුවේ ගුණු රඇති මූලික අයිතිවාසිකම් පෙත් සම්හත ලබන දහ අට සහ ධනමයයන දෙවල සලක බැලිීමටයි ශ්‍රෂ්ඨාධීකරනය තිරණය කළේ ඒයාග විනිසුරු ජෑන්ත ජයසූරිය ස්තුරේ රාචාහ මොදදු ප්‍රාන්ධුවයනත්‍රපුද කල ශ්‍රෂ්ාධ කරන විනිසුරු මරු හමුුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවයි. මෙදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස ජනරල් ඉන්දිකා දෙවුමුණිද සිල්වාමමාත්මේ ශ්‍රේෂ්ඨාධිරනයට දන්වාාසිටේ මෙම පෙත්සේ ව උත්තරව ලෙස නම් කරඇති. මැතිවරණ කොමසම මේ සමහපතිවරයා හෝ එහි සාමාජක්කින් වෙනුවෙන් පෙනී සිටීමට නීති පතිවරයාට හැකිියාවක් නොමැති බවයි නීතිතඥ චරිතකුන් රත්න ජාතික සමකි ජනබලේක මෙන්ම රාජන වන සංවිධාන ක්‍රියාකාරින් කීප දෙෙනෙකු මෙම පෙත් සම්ගුණු කරතිවෙනවා අපේල් විසි පස්ස වනදා පැවැත්වීමට නිමති තිබූ හමතිවරණය ජනි මස විසවනදා දක්වා කල්තමීමට මැතිවරණ කොමිසම ගත්තීරණය නීතියට පටැනි පව පෙත් සම්කරුවන් පවසනවා. එහෙයි ජනි සිවනිදා මැතිවරණය පැත්වීමට නිකුත් කර ගැසට නිේතිනය ආඳදුකම්‍යවස්ථාවේ ප්‍රතිපාදධන විල්ච පටැනි බව ප්‍රකාශ කර එය බලරහිත කරන ලෙසයි පෙත්සම්කරුවන් එම පෙත් සම්මගින් වැදදුරටත් ඉල්ලීම් කරඇත්ත. මේදී පෙත් සම්කාර චරිත ගුන්ඩත්ත මහතාාවෙනුවෙන් පෙනි සිටි ජනධීපති නිතිතඥ එම සුමන්දිර මහතා කියයා සිටියේ මැතිවරන අපේක්ෂකින් සඳහා හෙටිතිනයේේදී අංක ලාදීමට මැතිවන්නු කොසම සූදාදමින් සිටින පබවයි. එසේ ූහෝත් අපේක්ෂකින් ජනතාව අතරට යාමින් සෞකය ගැටලු ඇතිවහ බව ඔහු පෙන් වාතුන්නා. ැවි එමටේතු වැලක්වීමට අතුරුතානම් නියෝගයක් නිකුත් කරනලෙසයි සුමන්දිරෙන් මහතා අිරණෙන් ඉල්ලා සිටියේ. ඉදිරියේ මෙම පිත් සම්සලකාපලීමේදී සීලු පාර්ශ්ුවෑන්ට හු කන්දීම කළයුතු බවත් එතෙක් මැතිවරණය සම්පාතයෙන් සියලු තින්දු තීරණ ගැනීමේ හැකාව මැතිවර කොමිසම සතු බවත් අගවිනිසුරු ජන්ත ජැසූරි මහතා මෙහිදී ප්‍රකාශ කලා ආන්ුකම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසරුවාහලදින සිට මහස තුනක් ඇතුළට පාර්ලිමෙන්ව කැඳවයුතු බවත් එසේ නොකිරීමින් ජනතාවගේ ස්වාතිපත්තිව උල්ලඟනිවන පපත් පෙත්සම්කරුවන් පවසනපා. කොළඹ ගම්පහා දිස්ශ්‍රීක දෙකෙහි ඇඳ නීතිය පැවතියද ආර්තක ක්‍රියාකාරීත්වය හා ජනජීවිතය යථ තත්ත්වයට පත්කිරීමේ වැඩ පිළිවෙල අද ආරම්භ වනා. සෞඛ්‍යංශ සහ රජය ලබාදී ඇති උපදෙස් ආකාරයෙන්ම පිළිපදිමින් තම කටයුතුවල නිරත වන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ොළඹ ගම්ප දිත්‍රික් හැර සස දිස්ත්‍රික්වල ඇந்த්‍රය අද පෙරවරු පහට ඉவாත් කරුණ. එම දිස්ත්‍රකවලට අදරාත්‍රී අටය සිට හෙට අලියම පහදක්වා යலி ந்தනතිය පනවෙන අතර?මින් ඉදිරියට Emmaම දිස්க்கවලට මෙரிින් பிர්‍රා්‍රීකාලයට පමක් ඇද්‍රනීතිය ක්‍රාත්මක වනු ඇති. මීට පෙර ඇද්‍රනීතිය අන්නව ක්‍රාත්මක වූ කළතර හා පුතලම ස්්‍රිக்கවල. ந்தනය ලිහිල් කිීමටයි රජපය වරගත්த்தை ඳරිනීතිය අකණඩව ක්‍රාත්මක කොළඹ සහ ගම්පහ දිස්ශ්‍රික්ක දෙගෙහි, ඇඳරිනේතිය පවතිද්දීම, සාමාන්‍ය ජනජීවිතය හා ආයතනක ක්‍රාකාරිීත්වය, යතාතත්වයට පත්කිරීම අද පෙරවරුවිය සිට ආරම්භෙරුණ. ාජ හා පෞද්ගලික ආයතන විෘත කිීමට පියවර ගැනු අතර පොද්ගලින්ට සේවා සැපීම සඳහා ගමනාගමනයට අවසර ලබාදීති වෙනවා. රාජකාරී කටයතු වෙනුවෙන් ගන් ගන්නා පිරිස් වෙනුවෙන් ළංගම වස්සේවා හා දුම්රේ සේවා ක්‍රියාත්මක කිීමට පියවර ගැනු අතර, පළමු දුම්රය හොමාගම දුම් රිස්ථනය සිට කොළඹ කොටුව බ පැමිියන්. රාජ අයතන සහ පෞද්ගල්ක ආයතනය අතා තත්වට පත්කිරීමේ වැඩ පිළිවල මාස දෙක්කට අසන්න කාලයකට පසු අද දිනේදී ආරම්භූන. ඉට අවශ්‍ය කරන සෙල්ම ප්‍රවාහණ කටයුතුූ රජයවිසින් අද දිනේදී සපයාදී තිබුණා. අලුත් සෞකිපුරදු සමඟින් නියමිත නිරෝදායනී තින්ට අනුකූලවයි මෙසියල් ූ ක්‍රාදාමයන් සිදුවන්නේ. හැබයි මහජන සේවාවන් සඳහ කොළම නග්‍රේ විවෘත වන්නේ හැ විශේෂයෙන් මත කරන්න ඕන ඇදිරි නීත්‍යය කොළම නග්‍රේ තුළ පවතිද්දී මෙසිල්ම ක්‍රාදාමයන් සිදුවන්නේ. මෙයනුව හොමාගම පොල්ගහවෙල අලුත්්ගම හලාබත මහනුවර මහව ගම්පහා අවිස්සාවේල්ල පානදුර හා බිලිියත්ත සිට කොළඹ කොටුව බලා අද දිනේ දී දුම්රේ දහයක් දහවනේටෙක් කර තිබුණා. දුම්්‍රිය මගින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂකාංශි යදවාතිබූ අතර ෞඛ ආරක්ෂිකම අනුගමනය කරමින් එම සේවා පත්වවාගනයාමට කටේතුයොදා තිබූ අයුරුද දක්නට ලැබුණ. කොටුව දුම්ර්‍රස්ථානයට ඇතුුවන සියලු මගින්ගේ? ශීර ෂ්නත්වය ශේෂ කමරපද්ධතියකින් පරිීක්ෂාකිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවා තිබෙනවා. මෙතමයි කොළපොට දු ර්‍රස්ථානය තිබෙන රිදෝෂනත්වය පරික්ෂාකිරීමේ විෂ කැමරාපද්ධතිය මෙම විශෂ කමරපදධය තුලළෙන් පොට දුම් ්‍රස්ථානය පලට පැමිණ සේලු දෙනාකීම ශරිරදෝෂණත්ය මෙමගින් පරික්ෂා ක නො හි විෂත්යක් තිබෙනවා කැමරාව හරහා යන සලු දෙනාකීම චෛරෝපයක් මෙහි දත්ත ගබඩාවේ තැම්පත් වනවා. මේ අතර කොටුව දුම්්‍ර ස්ථානය සවිකර ඇති මගේින් සහහා ව ෂ්ණත්ව සවෑංක්‍රිය පාලන වරන කැමරපද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මහින් දමර වවිරීම හතා දෙ එෙක් වුණා. ක්‍රාත්මක වැඩ පිළිවර සම්බන්ධයෙන් පැහදිලිකිරීමක් කළ ජේෂ්ට නියෝජ පොලිස්පති දේශබන්ඳ තෙන්න්නොකෝන් දුම්ර්‍ර සාමානය අධිකාරී ඩිලන්ත්‍ර ප්‍රනාාධ්‍යයනමත්තුරු අස්සාහිර පලාත්තුල දැන්ට බලපවැත්ව දීත මධ්‍යේ රජයේ සහ පුද්ගලිකාන්සේ කාර්යාල වල වැඩකටයුතු නවතආරම්භකිරීම සම්බන්ධව අද්‍යවසේදී අපි පොනිස්්‍රාජකාරයතා විඩිත්ව සයදෝලති න ප්‍රවාහන රාජකාරරිඒ වගේ පොළමැකර ආරක්ෂක රජකාරය අපි විශෂ සැසම ෙටත ේද දොලෙන. ත්තුලම් මාර් මන්කට දුම්රියන් අවස දෙමටකොට දුම්රරි ස්ථානය නවත්තන්නේ නෑ නවත්තන්නේ කොඹ කොටසා ර්ධන දුම්ර ස්ථානල පමයි. බැවින් එමට කොඩින් දුම්රියට කොඩීම සඳහ ඇ මගින්ට නොපැවිල් ලෙස කරනාව ඉල්ලා සිටවා ඒ මගින් කරුණකර මර්දාා හෝ කොට දුම්රී ස්ථානකර පැමෙන් ලෙස කාර්මක දන්නවා සිට. මෙසේ දුම්්‍රිය ආසන වෙන් කලගත් මගින් මෙම සතිය තුළ මෙම දුම්රී දායෙන් පොළම්බලා ප්‍රවානය කිරීමටත් අවස නැවත ගම්බිම්බලාවක් ප්‍රාණයකිරීමට පදල සැසුම් සකර තිෙන ෙස . තිය සඳහා අදදින සිට බදාදදින දක්වා අපේ වෙබ්බාඩුවේ ඔස්සේ අදාල වෙන් කරගාගනින් අදාලා ඇතන ප්‍රධානන් හ සිදුකොරග ඇතිබාද කාාණික දන්නවාසි. රජ හා පෞද්ගලිකංශ සේවකින් ප්‍රවහනය සඳහා දුම්ගේ දෙපාර්තමෙන්න්තුව සම ඒකා බදධව විශේෂ වැඩපිවෙලක් ප්‍රියාවට් නංවා ඇති බව ලංකා ගමනාගමන ම්ඩල සභහපති, කේන්ස්ට්‍රි නක මහතා පවසනවා. ොම්ඹ ම්පා කළුතර ප්‍රදේශවලය බස්වත දාහකට වැඩිය ප්‍රමාණයක් යදක්වා මේ එන සේවකසේ විකාවන් ප්‍රවාහණය කරන්නට. ඒත එක්කම අපි ඒකාබද කාල සටානකට කියා දුම්රිය දෙපාත්මතුවත් සමග දුම්රින් කියන එන අය සේවස්ථානවලට ගෙනියන්න. අපි බලාපොරොත්තු නතරම් සේවක පිරිසක් අධදින යේද පැමිණේ නහැ ගොඩක් බස්වත සේවකසේ විකාවන් නොමැතිව ධාවනය කර. අනිත් ප්‍රදේශවල නීට පෙර අධ නිතිය අත් කලති පිච්ච නිසා ඒ ප්‍රදේශවල සිටින සිියලුම ඩිපෝ කල මනාකරුවන් කලින් පරිදිම ස දාවනයට යොදවල තිබුණ ස්ථාන කීපයක ගැටලු මතුවලලාතිරා බස්වත පක්ව මෙෙන් එකට ප්‍රධානත හේතුව අපේ විදුරුමත්තරත් දේට තමයි එන්නේ ඩිපෝලට ඒ වැනි අවස්ථතාවන් වලදී බස්රත ප්‍රමාධයක් පිළබඳව වාර්ථතා වන සමස්යක්ක දිීරගත්තම මත දිනේ දනතත්ව හොඳ තත්ත්වයක තිබ්බා.කාර්යාලල සේවා අවශ්‍යතාව සැලකිල්ලිට ගනිමින්ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමටයි ආයතන ප්‍රධහනින් කටයුතු කරත්තේ එෙක් ආයතනයට සේවයට වාර්තා කළේතු සේවක සේවිකාවන් පිළිබඳ ක්‍රමවේද්‍යයන්ද. ආතන ප්‍රධහනින්ගේ මූලිකක්වයෙන් සකස් කරතිබෙනවා. සේවක සේවිකාවන් කැඳවීමට අදාළ දැනුම්දිමක් ආයතන ප්‍රදහනින් සිදු කළ යුතු අතර එම දැනුම්දීම සම්න්ධෙන් ඉලෙක්ට්‍රොනිික පිටපත සහ ආයතනික හැඳුම් පතහ, ආයතනෙන් ඉදිරිපත් කරන ලිපියක් සේවට වාර්තා කරන පිරි සතුවතිබයුතු බවයි පොලිසිය පවසන්නේ. රාජ හා පෞද්ගලික ආයතනවල කටයුතු අරම්භකිරුණේ සේලු සෞඛ්‍ය රක්ෂිත කමවේද අනුගමනය කරමින්. වෙනදට විදුලිස්ෝපානයෙන් ගමන් කරන ඔබට මේ අදැකිම නොහුරුවවෙන්න පුළුවන්. පුද්ගලීන් හදිනෙකුට පමණක් මේව විට විදුිස්ෝපානය ඔබ ආයතනය සීම කර ලතිබෙනවා. දැන් ඔබට මේ අදැකිම නහරුවවෙන්න පුළුවන්. හැබැයි ටික දවසක් යනකොටඔබමට අනුගත වෙනවා. එනිසා අපි ඔබට මතක් කරන්නේ දීතිවෙන උපදෙස්වලට අනුව එවගේම තමයි ආතනයේ දැන් ක්‍රියාත්මක වන මේ අධීක්‍රියාපටිපාටන් වලට අනුගතව ක්‍රියාත්මකවීම අත්‍යවශ්‍යකාරණාවක් වෙනවා. අදදිනේ සියලුම දිස්ශ්‍රික්කවල රජේෂහ පෞද්ගලික ආයතන අරම්භ කරන් ලැබවා විශේෂෙන්ම කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය රන්දවාගෙන් යන අවස්සාවෙේදී සමහර නීතිරීතුවලට අනුව තවදුරටත් මේ ආයතන පත්වාන ෑමට කටතු කරුන් ලැබවා ආයතනව රැකිරක්ෂා කරණයගේත් වගකීමක් වෙනවා එලබාදී ඇති උපදෙස්වලට අනුව ය උපදෙස් පිළිපදිමින් තම රැකිරක්ෂාවල නියදවීමට අපගේ ශ්‍රී ලාංකයකෙක්ම උත්සාහ කළයුත්තේ තබුන් කොවිද ආසාධිතෙක්න නවන ආකාරයෙන් කටතු කිරීමටයි. ජනතාව එක් කඇස්වීම නතර කිරීම සඳහා බස්වත හා දුම්්‍රිය අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණිණ අය වෙනුවෙන් සීමකරතිබෙනවා. අත්‍යවශ්‍ය මහජන සේවවන් සැපේෙන ආහාරද්‍රව්්‍ය හා බහන්ඩ අලවිකරුණු ලබන, තුොග සහ සිල්ලර වෙළනි සැල් විවෘත්ත කිරීමට අවසරේ ලබාදී තිබෙනවා. අවෂදධ අලවිසැල් දුරකතන අලවිසැල් මෙන්ම? රෙදිපිලි අලවිසැල්ඩ විවෘත්ත කිරීමට ඉඩකඩ ලබාදී ඇති අතර, කුඩා ආපනශාලා ආහාර ලබා දෙන කුඩා පට්ටිකඩ හා. ෙස්ටෝරන්ට විෘත්ත කිරීමට අවසර හිමිවන්නේ නහැ. සංචාරක හෝටල් විවෘත රීමට අවසර හිමියෝද. එම හෝටල්වල රෙටොරන්ට් විවෘත කිරීම නැවත ැනුම් දෙෙනතුරු අත්හිටවාති වෙනවා. කොන්ඩා කපනස්ථාන හා රුපලාාන්‍යයාගාර විවෘතක පවත්වාගෙනයා හැකේ ප්‍රාදේශ සෞඛ්‍ය වෛද්‍ය නලදහරීවරයාගෙන් නියමිත සහතිකේ ලබාගැනීමෙන් අනතුරුවයි. සතිපොල දිනපල ආදී සමූහ වශයෙන් වෙළඳම සිදුවනස්ථාන මෙන්ම? නතාව වැඩි වශයෙන් ගැවසන සමුහවෙලඳ පළ නැවත දනුම් දෙනතුරු විවෘර්තකිරීමට ඉඩකඩ නොලබෙන බවයි රජනිවේදනය කර ඇත්තේ. එමෙන්ම කායවරධන මධ්‍යස්ථාන සම්බාහන මධ්‍යස්ථාන සමාජශාලා ඔු ඇල්ලීම මධ්‍යස්ථාන ආදිය නැවත දැනුම් දෙනතෙක් තවදුරටත්වසා තැබෙනවා. ආහාර ද්‍රව්්‍ය හා අෞෂධය ඇතුළු අත්‍යවශද ිලදී ැනීම සඳහා එක්නිවසකින් පැමිණිය යුත්තේ එක් එක්ු පමණයි. එසේ පැමිණීමේදී හඳුන්වාදී ඇති ජාතික හැඳරුම් පතේ අවසන්නං කියනුවයි පැිණිය යුත්ත සේෝද නිෝධහනයට හාසවවැන් නිෝධහයිනයටට අක්කරඇති පුද්ලන්ට හා ඔුන්ගේ පවල්වල සසාමාජිකීන්ට සෞඛ්‍ය වදදි නලදහර සහතිකේ ලැබෙනතෙක් ඉහත සඳහන් අුන් ගමන්කිරීමේ හැකාව නොමැති බවයි පොලිසපෙන්වා දෙන්නේ. අදදිනේ කොළඹ සහ ගම්පහ හැරුණු කොට, සසු දිස්ත්‍රික්වල ඇඳදිරිනීතිය ඉවත්කිරීමත් සමඟ, ජනතාව නගරකාා පැමිණ සිතියක්. බොහෝ පිරි සෞඛ්‍ය රක්ෂිත කමවේද අනුගමනය කළද. ැ පුදගලින් එම උපදෙස් කඩකරමින් කටයුතු කරන අයුරුද දක්නට ලැබුණ එවැනි පුද්ගලින්ට දැඩිව අවවාාධ කිරීමටයි පොලිසිය පියවර ගත්ත. සති හතකට පසු කොළඹ කොටස් වළඳ පළ දෛනික ගණු දෙනු සඳහා අද විවෘත්ත කරුණ. මිලදර්ශක වල කඩා වැටීම හේතුවෙන් ගණු දෙනු ආරම්භ කළවහාම එම කටයුතු අත් හිට වීමටයි පියවර ගැනුණේ. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අට සිය හැට තුන දක්වා ඉහළ ගොස් තිබෙනවා. පූර්ණ සවේ ලබූ සංඛාව විසි දෙකක්.ඒය අනුව තුන් සය හතලිස් තුන්දනකු මේවන විට පූර්ණස්වේ ලබා පිටම ගොස්තිබෙනවා. කොවිD-19 ගෝලිය වසංගතය හමුවේ අපේ රටේ තත්ත්වය අදත් මුලින්ම ඒ දවසේදී අපේ රටෙන් මේ කොVID-19 බරිසය ආසාධනය වූුවන් දහස්සේ දෙනෙකු හඳුනාගැනීමට හැකාව ලබුණා එන් දහ තුන්දනෙක්, නාවික හමුදාවේ අපේ ආදරනීය විරෝධහරනිවරුවන් බව තමයි තහුරුර ගැනීමට හැකියාව ලැබුණ. ඒගේම තවත් එක් අයකු නවකමුදා සාමාජිකයකුගේ ලඟම ඥාතයෙකු බවත් තවත් දෙදෙනෙකු දුබයි සිට මටත පැණි පුදගලන් බව හඳනා ගැීම ඒ දවසේදී හැකියාව ලැබුණ. මේ වෙනකොට කොවිID-19 ආථධතියන් වැඩිම පිරිසක් හමු දිස්්‍රික්කය බෞ්ට පත්තුල අතිබෙන්නේ කොළඹ ිස්ශ්‍රික්කය වගේම රටේ ආයතතිින් ක්‍රියාකාරීත්වය යම්කිසි ආකාරයකින් යතා තත්වයටට පත්කිරීම අරමුණින් ඇඳිරි නීතිය මේ වනකොට ලිහිල්කිරීම හටුතු කරලබෙන ොරජච. ඉතින් මේ අවස්ථාවේදී සෞඛ්‍ය උප දෙෙස් ඉතාම දැඩඩිව අනුගමනය කිරීම ඉතාම අතධ්‍යවශ්‍ය කාරණාවක් කියලා සෞඛ්‍ය ආංශ ජනතාවට උපදෙස් ලබා දෙෙනවා. එතොරතුරුත් එක් අප අමු අපේ රටේ අලුත්මිතුරතුරු දකින්න මේ විදිහට. ඒ හල් හිපේක කොරුණා රගන් පන්සිියය එකළොස් දෙනකු මෙ වනට පතිකාරලබනවා. වෛ්‍ය අධික්ෂණ අර්ථයේ එක සියදා හතර දෙනකුපතිකාරලබන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඒ දිනේද කොුණාරෝගින් වැඩිම සංඛාවක් සවේ ලැබූ අතර එම සංඛ්‍යාව හැට එකක්. අද දිනේ දෙවවිදි දෙනකු සුවේ ාරෝහල් වලින් පිට වගයා. න් දොස් නුම නවි කාමුදාසා මජිකයන් ජාතික ඕනරෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබූ පස්තනෙකු නවික ම රෝහල සිටි හතර දෙෙකු සහ හෝමාගම රෝහල ට නාවවිකාමු දාසා මජකයන්තුන්දනෙකු ේසුව ලාපිට වගේ. මෙතර කරෝණාව වරසේ මැඩලීමේ ක්‍රියාන්විතය නවික හමුදදාාව ඉවත් වූ බවට සමාජාල පැතිරයන තුොරතුරු අත්‍ය බව යුද හමුදා පපතතිරතින ජෙනරල් ශබන්ද්‍ර සිල්වා මතා පවසනවා. අද නෙත් නිරෝධහැනය අවසන් කළ කණ්ඩායම් කේපයක් පිටවගේ බව තෞදුරට අදහස් දක්මින් ඒමහතා ප්‍රකාශ කළ. හෙට දිනේද ශ්‍රී ලංකා රජයේ ශ්‍රී ලංකන් ගුවන්යාණයක් මගේ ඉන්දියාවේ චෙන්න්නයි නග්‍රේෂහිට පුද්ගලයින් හාරසිය හැත්ත නව දෙන්නකූත් කණ්ඩායමක් රැගනීමට නියමිතුව තිබෙන. * හමුुदाවිසින් පවත්වාගෙන අනුලබන पූුණनी රණ මඩු සहाහ නාවික හමුदा නිපුුණ ෑ නිर्ධාන මධ්‍යස්ථාන වෙතින් පුදගලයින් දෙසි හත්ත නමදන රෝදාධන ක්‍රියාවලින් අනुතුරුව සහ CR පීක්ණ නිමකිරීම හේතුෙන් ඔවුන් कोයි ආසාධයෙන් වී නැති පට තාහුරු බැවින් ද දිනයේදී පටත් කර ඇවිීමට කටතුකරු ලබ. අनුව ශ්‍රීලංකාව තුළ ත්‍රවිධහමුදාවිසින් පවත්වාගෙනගිය නිरोෝධයට මධ්‍යස්ථාන වලින් හද්දා තුන්सी අනු එදන कोු मेදක්वा නිරෝධයනය වී තම නිවස් බලාපිටත් කර යවුණු ලැබෝ. විට අදදින වෙනවිට නිරෝධාන මධ්‍යස්ථාන තිස් නමේකව තුන්දා සට සිය පස් දෙනකු තවදුරටත් නිරෝධාන වෙවින් පවතිනෝ. මේමනිට සමාජජාලාවල සමහර වෙබ්බඩවෙල සඳහන්වෙතිබෙන ශ්‍රී ලංකා නනාවිකාහ මුදාව කොයිද්දහනමය මර්ධන ක්‍රියාවලියෙන් ඉවත්්‍යීතිබෙන බව මේ සම්පර්ණ අසතතියක්. නාවික හමුදාව සක්‍රීව තවදුරටක් කොවිත් දහනමය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සහ පැතුරවීම වැලැක්වීම සොඳහා විශාල සේවයක් අවදුරත් කරමින් පවති නෝ. එරමඩ නිරෝධහන මධ්‍යස්ථානයේ නිරෝධහහිට ලක් වූ එකේ හැත්තෑ පස් දෙෙනෙකු අද උදස්ෙන නිෙවෙස් බලා පිට ගියා. ඔවන්ගේ අනුද දෙනකු කාන්තාවන් බවයි ගෝන් හමුදාව ප්‍රකාශ කළේ මෙම පිරිස කෙසල්වත්ත බණ්ඩාර්ණයකමාවත කොට හෙන සහ දෙමට ගොඩ යන ප්‍රදේශබල පතිංචිචරුවන්. නි දහද නරෝධාහන මධ්‍යස්ථානයේ සිටි අනු හතර දෙෙකුද නරෝදාහැන කටයුතු අද අවසන් කලා ඉන්ද්‍යාවේ තමිල් නාඩුක්‍රාන්තයේ සිට පසුගේ විසි හයි වනදා මෙරට පැමිණි පිරිසකොයි මෙ මේේ නිරෝධහයන්ට ලක්කෙරුණේ. බූස නවිකහමුදා නරෝධහන මධ්‍යස්ථානයේ සිට දස දෙනිකුද නයෝධහනටයුතු අවසන් කර පටව වගේයා මෙ මධ්‍යස්ථනය තුළ තවත් පන හතර දෙෙක නෝදාහට ලක්මින් සිටින. නගර සහ දේශය තු නතාව හුල ැ ස්ථාන ්‍රරගණනමින් CR පරක්ෂ තුකරීම කන් දව ක්‍ර ත්මකයි. ඒ අනුව මාලිකාවත් සෞඛ මදධ්‍යස්ථනයේ දී. අදදිනේත් එම පරක්ෂණ සි කරා. මේ අතර සාමාන්‍ය ජනජීවිතය සහ කාර්යාලීිය කටයුතු යතා තත්වයට පත්තුවද, කොරෝුණ අවදහනම සම්පූර්ණයෙන්ම පහාවගොස් නැති බවයි සෞඛ්‍යංශ අවදහරණය කරන්නේ. මේ හෙතුවන් මෙතෙක් ලබාදී ඇති සියලු සෞඛ්‍ය ෝපදෙස් ඒ අයුරින්ම අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුන් දෙෙනවා. ක් ාතින්ගේ සංක්‍රමි කන් සඳහා වූ සන්න දහනේ රුපියල් මලියන හයක වටනකමකින් යත් බ්ද විකාශණ යන්ත්‍ර සයයක් පරිත්්‍යයාක ත න්ත හ ේ ්‍ර ල අය ද ුපය ක්ෂ හතුනකට අධක ටනම යුත් යාග ද තල පරන ොයක් ලබ මතේ ප ත හත්ම ප ත ේදී. ජ්‍යන්තරයේ දෙස අවධාන යමු කරමින් අපි මුලින් ්‍යන්නේ ්‍රතාානය පැත්ට කොන්දේසි සහිතව බ්‍රතාය යළිත් පතාවක් විවෘත කිරීමට එට රජයේ අවධනය මේ වෙනකට යොමුවෙලාතිබෙනවා කියලා පදෙස් මාධ්‍ය වාර්තා කළ. එවගේ ඉදිරි මාස කියපය තුළ ඇමරිකාව දරුණු ආර්ථික ඩබැටීමට ලක්වීම, අධනමක් පිළ බඳවක් ආර්ථික විශේෂඥන්, විශ්්‍රේෂකයන්තුරු ඇගවීමමක් කර තිබෙනවා ොරතුරු හෙම වෙද්දි අපි සූදානම් අදත් ජා්‍යන්තරයේ තවතුරතුරුමයාකාරයට දකින්න. යුරෝප කලාපේ සහ ආසියාරටවල් ප්‍රසක දෛනික කටයුතු යලි ආරම්භ කරදී කොමිට් ්‍යපතිය පාලනය කළ බවට පැසසුම් ලබූ දකුණ කොරයාාවේ සහ චිීනේ නැවතත් ආසධතයන් වර්තාාවීම ඉහළ ගොස්තිබෙනවා. දකුණු කොරියාවේ සෝල් අගනුවර වෛස ව්‍යාපතිය යළිආරම්භූයේ විසි නවහැවරදි ආසධතයකු හේතුෙන්. ගම කලස්ානව ලඩ සිටි දත්කලයන් එක්දහස් පන්සේ දෙනක කොවිට් පරක්ෂාවට ලක් කරුණා ඔහු සිටි රාත්‍ර සමාශාාවක්තුලින් නව ආසධයන් වලල්ලක් නිර්මාණවී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඉදිරිදින කිහිපේ වඩත් අවදහනම් වියහකි බයි සෞඛ්‍ය අංශ ප ාදන්නේ. V-19 හෙවත් නව කොරුණ වෛරසය මේ වන විට ලෝපුරා හතරිස් එක් ලක්ෂ අනු අට දහස් හරසය දහ අටදනකුට ආසාධනය විතිබෙනවා. සුුව ලබ ඇති रोගන් සංඛ්‍යාව, පහළුස් ලක්ෂ හයිසිය අසූපහක් වෛරසය ආසාධනවීම හේතුවෙන් මරණ දෙක්ෂ අසු හතර දහස් එක සයද දෙක්වාර්තාාවනවා රටව හස්වන් පලන ප්‍රදේශ දෙසිය දොහක වර්රසය ව්‍යයක්ති යති වයි ලක සෞඛක සන්න ධනය පවසන්නේ. COොVID- 19 වස යරरोපාකාලාපේ බඩිම මර්ණ සංඛ්‍යාවක් වර්තා වූයේ ්‍රතායෙන්. වසඟතත්වය කමයෙන් පහවයාමත් සමග රට යලි දෘතති කිරීමම්ස හා ග්‍රාමාත්‍ය ොරිස් චොන්සන් කොදසි සහිත සැලස්මක් ඉරි පත් කරති වෙනවා. එලිමහනේ වැඩිවෙේලාවක් ගැසීමටත් සීමිතව බාහිර සමාජක්‍රයාකාකම්මරනිරතවීමටත් ප්‍රිතාාන්න වැසියන්ට අවස්ථාවහි මිමනවා. චිනයේ වූහන් නගරයෙන් නැවතත් ආසධතිය ක හමුමීමමත් සමඟ දෙවනවරටත් වෛරස්්‍යයක්තිය ආරම්භ වනා. සානදික චියනයේ ශූල නගරයේ ආසනතියන සමහයක් හඳුරගනීමෙන් පසුව ඒදිනේදී. එටින් වර්තා වූ ආසධතියට සංඛ්‍යාව දාහතක්. න් හදදිනෙකු විදේශකයන් බන අර දසදනෙකු චීරජාතතිකයන් වනවා. කෙසේවත් මාසන කාලෙකට පස ෂන්හයි නගරේ බිස්්නිලන්තය විවෘත්තතිකරීමත් සමඟ දැඩි සෞඛ්කි නීතිර්තයේ පිරිස් ඒවෙත ඇද එන ආකාරය දක්නට ලැබුණා. මරිකා නවිකහමුදා ප්‍රධාන අග් රල් මයිකල් ගිල් ස් රෝ හන්ට යමෝතිපෙනවා A COVID- ආසධයන් පිරික් ඇසරුකිරීම හතුවෙන්. මරික එක් ජනපා ආර්ථික ඉදිරි මාසකීපේදී තහම දරුුවතට හැරනු ඇති බව ආර්ථික විශ්ේෂකින් පින් වලදෙනනවා සේද දාහතරයි දර්ශම හතේසිට සයට විසදක්වා විරකයානු පාතිය ඉහලයානු ඇති බවට විශවාස කරනවා. ගේ දවනන්ந்தර ලදধাහරින් දෙදෙකුගේ ෛරසය නාත්මක බව වාර්ताාවன என ස ඉහල පෙलेෙ ෞඛ නිලධාරින් තිදෙක්වන් නිरोධයනය යදෙසටින මෙවන් කාල දක්வாනුවක මෙම නිලධහරි නතරද ෛරසය පැතිරීීම පිළිබඳව තමන් කනගාටුවන්න ව තමයි அமரிக்காवे අිකා ෝ රरोග පිළබා තන අධ්‍යක්क्ष යි ධ න්ත ௌසි තා ්‍ර කාශ කළ. ෝ ප ාන්ත හද විවාසව වුව නව නීති රෙගුලාසි පැනවීමට පාන්ථත ආන්ඩුකාරවරයා කට යුතු කරතිබෙනවා එවගේම දරුවවාන අතරේ මේ වරසේ පැතිරයාාවම පිළිබාදව විශෂ විමර්ශණයක් ආරම්භකර ඇති බවදය තුමන් ප්‍රකාශ කර.ඒවගේ සමාජ දෘස්ථ ා යක්ක්ෂා කිරීමේ ක්‍රාවලිය නික්ෂණය සඳහා විශෂතානාපතිවර එක්දහතුන්සේ දෙනෙක් පත්රතිබෙන බවයි නිියෝක නගරාතිපතිවරයක් ප්‍රකාශ කළේ. රසිෙන් වැඩි බලපෑමක් එල්ල වූ ස්පා්නය අදසිට අර්ද වශයෙන් විෘත කරුණා ඒ අනුව මිියන හතලස් හතක පිරිසකට තම නිවෙස් වලින් පිටවයාමට අවසර ලබුණේ දැඩි සෞඛ කොන්දසිමත්දේ. ඉතාලියයේ ආසාධතයන් සහ මරණ සංඛ්‍යාව අවමමින් පෞතිද්දී ග්‍රමීිය වැඩිහිට ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිීම හැතුවෙන් නැවතත් හෝගේ පැතරයාේ අවධහනමක් මතුවතිෙනවා. තාලයේ ගම්පද පලාාතුළ සිත්න වියපත් ඉතාලින් පුරවසියන් නිසි ඇසෞඛ්‍ය ප්‍රමුවේදකින් තොරව මකාවන්නේ වගේෙන් අත්තාාවන්න. නොමැතිව මහමාර්ග වලත් උද්‍යාන වලත් සැරිසරීමට පටන් ගැරීම නිසා ඉතාල සෞඛ්‍යන්සවට සසාහ රක්ෂකකාංශවට දැනි අියෝගහසකට මුහකීමමසි දලන්නුනාා මහොතවුවීමට ඉතාලියත් ඒවගේම යුෝපයක් තුළ විශේෂෙන්ම අභ්‍යන්තර ගුවන්ගමන් වල දැනිි බිඳවකීමක් සිදුවීති බෙනවා මගේ ගුවන්ගමන් වල ඒදීම මේ මොහතවට සේකෙන් පහත පහතවැැකන්තිබෙනවා යරෝපය තුළ ඒවගේම ගුවන් ගමන් සමාගමුල ආදා එමත් බහසෙන් බිඳවැටෙන ඩිම ආධතයනංක්‍යාවක් දක්වන ැස්තුවේ පස්සවනස්ථානයට ෘු්‍යයාව පැමණැතිබෙනවා ගතව පෑවි හරට එරඩට බර්තාාව වූ ආසධතයන සංඛ්‍යාව, එකළනුස් දහසඉක්මවාගේයා. මාර්තමාසයේ සිට මේ දක්වා එ රට වසාදමීමේ නීති ක්‍රාත්මකයි. එක පැත්තකින් කොරනාව තවත් පැත්තකින්. අපේ රටේ මිනිස්සුන්ගේ අහිංසක ජීවිත. එවගේම තවත් පැත්තකින්. ප්‍රටේ ආර්ථිකය, මේ සියලු දේ සමඟ තමයි වජය මෙවෙනනකොට දැවන්ත වැඩිපිළිවෙලක් ආරම්භ කරලා තිබෙන්නේ මේ සියලු අභියෝග ජය කැනීමට. මේ තමයි සමස්ත ජනතාවවිදියට අපි අපේ වගකීම නිවැරදිව එටු කළ යුතුම කාලය. ඇදරි ීතිය නීර්ති්‍යානකූල බව අධිකරණය අද තීන්දු කලාා. ගම්පහා අධිකරණය පැවති නඩුපකදී මෙම තිීද්ව ලබාතුන් බවයි නිියෝච්ච පොලිස්පති අජත් ්‍රෝහණ හතා ප්‍රකාශශ කළේ මේ නිරෝධායන ඇදිරිනීතිය සම්බන්ධයෙන් විවිධාආකාරයේ මත ප්‍රකාශ් කලා විශේෂෙන්ම මීටාදාල නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අද ගම්පහා ප්‍රධාන මහෙත්‍රත් අධිකරණයේදී විවාදගත නඩුවක් පැවතුනා ඒ නඩුවද. ගම්පහා ප්‍රධාන මහෙත්‍රත් ංජුල කර්ුණවාරත්න මහතා විසින්. පිටු පහලෝකින් යුක්තව ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළ මේ තිීන්දුවේ කාරණත් දෙකක් ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා. පලවෙනි කාරණය තමයි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජන්රාල්වරයාගේ උපදෙශ මත පොලිස්පතිවරයා විසින්, මාර්තු දහටවැනිදින සිට මේදක්වා ක්‍රියාත්මක කරන ලද නිරෝදායන ඇදිරි ීතිය නී්‍යානුකූල බව. එවගේම දෙවිනි කාරණය තමයි විශේෂෙන්ම විධ පුද්ගලින් මත පල කළා මෙය මහජන ආරක්ෂකආපඥ්‍යාපනත යටත ඇදිරිනීති පැනවීමක් සිදුකළ යුතුයි කියලා. හමු මේ අඩුතන්දව ඉතාම පැහැලිව සඳහන් කරලා තියෙනවා. මහජන ආරක්ෂාව පිබඳ මේරටේ ප්‍රශ්නයක් නෑ මේරටේ ප්‍රශ්නයක් තියෙන්නේ ආසාධිතයින් පිළිබඳව රෝගයක් පිළිබඳව. ඒ නිසා. එවැනි පනතක් මේ සඳහා අදාළකරගත නොහැකි බව. ඉති ඒ නිසා විශේෂයෙන්ම අදා පේරටේ උත්තරීතර අධිකරණය මගින් පැහැදිලි තීර්ණයක් ලබා දුන්නා. පොලීසිය විසින් සදභාවේ සෞකිසේවා ධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදස් පරිදි මේ ක්‍රියාත්ම කරන ලද ඇඳරි නීතිය නීති්‍යයනකුල බෞටති. වසගතයක් පැමිණියද ඒ සමඟ සාගතයක් පැමිණීමට ඉඩ නොතැබියුතු බව, ජනාධිපති ගෝටහභේ රජපක්ෂමතිතුමා අවධාරණය කරනවා. ජනජීවිත සහ ආර්ථිකය සක්්‍රය අවතභාගනමින්, කොරණ මර්ධනය සඳහහා නොපසුබස්නා ධහිරයෙන් වැඩ කළයුතු බවයි, කොවිද ධහනේ මර්ධනය සඳහාවන ජනාධිපති කාර සාධක බලකාය සමඟ පැවති සාපක්ඡාවකදී ජනාධීපතිතුමා තවදුරටත් අවධාරණය කළේ. සමස්ත දිවෙයිනීම ආර්ථක ක්‍රියාවලිය යළි අරභාතිබෙන පා. නවිකමුදාවෙන් හා ෙසිල්වත්ත ප්‍රේීෙන්, කොරන්න ආසාතිතින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වයේ කෙසි දැයි හදනාගෙන පරීක්ෂණ අකන්දවසිදුකිරීමේ අවශ්‍යිතාවත් ජනාතිපතිතුමාපෙන් පාතුන්නා. බස් ත්‍රරෝතරථ හා වැඩපින්බලත් මැින් වෙළඳපොල වැනි ජනතාව බහලුවව එකක්්‍රවැස්වන ථනවලත් වෙටින් විට අහුලෙස පරීක්ෂණ පැත්ව ුතුයි. මෙවැනි ස්ථානවල ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවදධ සකචාවට ලක්ුණ. පාසල් දරුවන් හැසිර වීතු ආකාරයපි බඳ මාර්කෝපදේශ සෞඛ්‍ය අමාත්‍යශයේ අධ්‍යාපන අත්‍යංශයේ වෙතචමු කරති වෙනවා. එම නිර්දේශ මත පාසල් විෘත්ධ කිරමීම හැකියාව අවධානට ලක්කුණා පාසල් ඇර්බීබට පෙර මාධ්‍යමගින් දරුවන් පුළු ලෙස දැනුවත් කළ යුතුයි. විදේශයන් හි අධ්‍යාපනී ලද සිසුන් සහථාව කාලික විශලාපින් තුන් දහස් දෙසි අනු හතක පිරිසක් මේව විටත් නිරෝධානැතියමු කරති වෙනවා. විදෙස්කත පිරිස් උගෙන් පාගැනීම, රවාටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළේතු පවයි ජනාතීපතිතුමා පෙන් වාතුන්නේ, විශාල බොද්ධලකට නීතිවිරෝධී මත් පැන් අලිවිකරණ පවවාර්තා වී ඇතයි ආරක්ෂික අංශපෙන් වාතුන්නා. ඉන් උද්ගතවී ඇති අවධනම දීර්ග වශයෙන් සෞඛ්‍ය බලධාරන්ගේ අවධානයට ලක් වුණනාා. නිවාසවල රැදිස් සිටීමෙන් නගරබද ජනජීවිතයට එල්ලවඳ පීඩා වලක්වාා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩස්ටාන් ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාවද සකචජාවනාා. සේ සුවතා වෑයාම මන්තීරුමෙන්ම සෙසු මානිසක සුවතා ක්‍රියාකාරකම්ද යලි අරභ කළ යුතුයි. ජීවදත්ත එක් පදධතකට ගොුණඩකොත ගුවන්ගම බප්‍රහැඳුපත් දිස්ට්‍රික් මටමින් නිකුත්කිීම කඩිනම් කලේතු බවද ජනාතිපතිතුමා පැවැසුවා. කුෂි අස් වනු කල්තාගනීමේ තාක්ෂණක හා කලනා කරන කරමවේද. යලි අධ්‍යයන්නේය කොට අවශ්‍යතාව පරදි භාවිත කරන්නේ. ජනාතිපතිතුමා කාර්සාධක බලකායිටතන දුන්නා. ්‍රමාත්‍යය මහින්ද්‍රරජ පක්ෂ සහ ඇමතිනී පවිත්‍රාවව අ්‍යර්චී මහත්ම ඇළතු පිරිසක් ම සක්ඡාවට එක්ව සිටියා. කොරෝණ වරසේ බලපෑමට ලක්ව තිබූ රට යම්මට්ටමකට විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. එසම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් දැක්වූ අදහස් කකිහිපයක් දැන්. න ොට ඇතමතාව රාජ්‍ය සේවකයට වැටුපක්ගවාගන්න බැරි බංකො තාආන්ඩුවක් ඇතිකල්ල ටයවා මේක මොක්කදන්නේේක දස් පහලවේ පාලනයම දිගුවක් මිසාක් අලුත්්‍යයමක් මේක දකින්නනේ. දෙදස් පහළවේ ජනවාර්යට බලයගන්න කොට වහපාලන කට්ටිය මේරටේ ආර්ථික වර්ද වේගේ සීයට හට උඩින් තිබේ බේ දීල ගොට සියට එකයි දසම හතට බස්සලගේ හා ැන්කෝද මහදවල් කොල්ලකාපු කටිය දන් කතා කරනවා රජ්‍ය සේවකයග. මේ රටේ රාජ සේවකයට වැැටුපෙවාගන්න බැරි හන්ඩුවක් හදිලන ොරන වසන්ගත. මුලුවමහත් ෝකටම අර අසමත් පාලන රලලා හිටියනම් ඔය දැංකර කරන්න පයිවාරුතුම කරෙන්න මතකනි සහන් රගෙන බරන ප්‍රහ ල්ලරට පස දැගිතති කරන්න න සිද් වෙච්චද ම කරද කියල හිනාාවවේ හබ විදදි සමත් යතම ද මේ රාජ්‍යේේ පවත්වාගේ යමගනතා කරන්නේ රජයෙන්. මොනවද කරලාතියෙන්නේ කිය එක ගැන හනකොට දවමත් කරලාතියෙන්නේ රුපියල් පන්දා ලබාදීමක පමණ. මාස එකහමාරක් ගතවෙලත්. නවමත් දීරතියන ුපියය පන්දා. ඇඩි වියසනකාරයේ වාතාාවරණය තුළ ආණ්ඩුවක් විදියට අපි මුලින්ම සියලු පාර්ශවයන් රැක බලා ගැනීම තින් කරන්න තියෙන හැමදේම කළ. රාජ්‍ය සේවේ දාහතර ලක්ෂයකට පඩි දුන්නා. සමුෘදිලාබින් දහට ලක්ෂයකට අපි විශේෂ දීීමනාවක් දුන්නා. තව දහනව ලක්ෂයකට ආණ්ඩු විශේෂ ප්‍රතිපාදනයක් මෙතින්දි ලබා දුන්. මේ සියල්ල අපි කළේ නිරෝදායන නීතියට යටත්ව. රජ්‍ය මතිවරන්න නීතියට යටත් වගේම මේ රටේ දූෂිත වැඩබැරි විපක්ෂයේ සියලු මඩ අවලාද මධ්‍යේ තමයි හැමදේම කළේ. එකක් තමයි රට විවෘත කරන්න ඕන ඒ දෙකක් නෑ. හැබැයික් විවෘර්ත කරපු ක්‍රමවේදය හරි කියෙන ප්‍රශයනවා. රටේ ජනතාවට දැන් තුම්බිය ඇති වෙලා ඒස පාලනයයිකීන්ට කියනවා මේ රට අනාත කරන්න දෙපා. මේ රටේ ජනතාවට වැරදිී පනිිවිඩ ලබා දීලා. මේ ජනතාවගේ මනස විකෘති මට්ටමට පත් කරන්නේ යන් දෙපා. මේ වෙලාවෙේ අපිසීලු දෙනාම එකටවෙලා මේ කොරෝණ රෝගෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට වගකීමෙන් කටයුතු කරන්න කියන එක තමයි විශේසෙන්ම මේ පටු දේශපාල වාසි බලාපොරොත්තුවෙන දේශපාලක් නීට කියන්න. විශේෂෙන්ම විපක්ෂය කණ්ඩායම. රටක් ඉතාම කනගාටදාය කිරණමකට පත්කරපු දේශපාලන ව්‍යාපාරයක් විදිට ඒ අය. මේ බරපතල වදුරව්වත්. සමන්ගේ දේශපාලන වාසය සඳහා ඔහේ පාවිච්චි කරන්න හතුන අමිසත එහෙම විදිීමත් බුද්ධිමත් මැදිහත්වීමක් සිදු කරන බව පන්නේ නෑ. දේශපාලිනිකව ඇදිල නීතිීවත් කරනවන්නන් මැතිවරණ ව්‍යපාර ඉක්මට කරන්න ඕනි කියලා හිතාගෙන ඒ සම්බන්ධ කටයු කරන නම් අපි අපි ඒක දෙකඟ වෙන්න පුලකමක් නැහැ. මැතිවරන පැවැත්වියම පිළිබඳ වග කියම ාර වෙන්නේ ජාතික මතිවරන්න කොමස්ෂන් සභහර.න්තිම කෝවේඩ රෝගයා සුවනතුරු හිටියොත් අවුරුද්ධ දෙකත් වනක් ඉන්නේයි. ඒ ප්‍රායෝගික ක්‍රිය මාර්ගෙක අප එන්න හෙටුදේ මතිවරන්නේ පවත්වන්නේ කියල්ල ොට නාගතය මේ රට අපි විවෘතකන්නවා අපේ කරන්නේ වගකීමෙන් යුක්තව පියවරෙන් පෙවර. මේ කොලොස්ව නිදා අද දවසරී රට විෘතකරද්දි ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙන විදිට මේ රට. අරන්න උත්සාහ කරන්නේ මැතිවරණයට තින තදියම නිසාය කියන කාරනාව අපි පැහදිලිම සහ කරන්න . රට විර්ත ගකිරීම මතිවරන ත කිසු සම්බද මැතිවනය පිබඳ ්‍රේෂාි කන මතිවරන කමිම තිරන කර එක අඩුට දාල දක්නව ලක්ෂ හන රෝගන් ආර්ාවච්ච ඇමරකාවේ ප්‍රාත තිස්සක් කිරු කරලතිය. ේවට අප රෝගේ පාලනය කලතින දැන් අපිට ජීවිතය අතාත්වර පත් කරහිමනත නතාව සාගති මියන්ඩුනක් පුලන් ර්ථක කඩවෙත්නවා. එක්සත් ජාතික පක්ෂේ සීනයඒකයි ඔුන්ට ඕනුනේ කොවිදානය. ර ලංකාව ඇමරිකාවත් ඉක්මවා ගිහිල්ල විශාලා මහනුවර බෝඩ පත්කලයකින් දේශපාලනවාසය ගන්න පාසල් ආරභ කකි්‍රීමේදී අනුගමනය කළ ේතු ක්‍රියාමාර්ගය ඇතුළත් චක්‍රලේකයක් නිකුත් කරතිබෙනවා. අදාල චක්‍රලයේකේ මෙවනිවිට ජාතික පාසල් විදුහල්පතිවරුට ලබාදී ඇති බවයි අධ්‍යාපන අමත්‍යශී සඳහන් කළේ. කොරෝණාවෛරසියන් අරක්ෂාාවීම සඳහා ගතයතු ක්‍රියාමාර්ක මෙම චක්‍රලිකේට ඇතුළ. පලාත්හ ලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරන්ටද මෙම චක්‍රලේකෙ ලබාතීමට අවශ්‍ය කටයතු සම්පාතිනය කරතිබෙන පවා. විශ චාරණය පිරිසුදු කිරීමම් හ පන්තිකාබරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ඇතුළු කරුණුකිීපයක් මෙම චක්්‍රලේකට ඇතුළා. මේ අතර අමාත්‍ය දස් අලහපෙ පවසන්නේ පාසල් විවෘත කිරීම අධදර හතරක් ්‍යටතේ සිදු කිරීමට අවධානයජම කර ඇති බවයි. දරුවන්ගේ ආරක්ෂාව වඩාත්ම සුරක්ෂිත වෙච්ච. හේ මයි රොයිස් ෝටගේ. රත්ත සාමාන්‍ය කරණය වීමේ අවසානංකයේ විට තමයි, දරුවෝ පාසට ගෙනයම පිද්ධර. අපි ශේෂ පත් ා ත ඉල්ිමක් කරනවා. ල් සියල්ලම විෂබීජහරණය කිරීමේ කටයුත්ත සෞ්්‍යයන් සපට කියලා තියන්නේ පලමු පියෝර විතරක කරලා දින හතරක් පාසල් පහල යන මහයි නිවශ මල්ලික්න දි්‍රි කමි ෝගියට අයවශ්‍යප කරන සැපයිීම මුදල් ලබාද හෝ ඒ දෙකින්ක් ්‍යාපනමාත්‍යයන් ශිදර කරනවා තම සලා තාතල හැගීමින් එක ුත්ත මදහත්වෙන්නේ කියලා එල්ලි කරන ගුරන් සහ විදරපතවරුන් අ්‍යන කාරය ම්ඩලය ට පස්සේ ඇදවන ලාපුරොත් වෙන උසස් පෙලසා සාමාන්‍ය ප දරන්ගේ පස්ස තමයි ංචි රට ල්ට. බ ලාබවරත්තුවවෙෙන් පියවර හතර යන්නත් අඩුගන මාශකාලයක් යන වඩ ගතු දෝසිිදල. මේවස් රේ අපස උසත් පෙෙන ශ්‍රේණී වලට ඇතුළත්වීමට නියමිත සිසුන්ට ඒ සඳහා ඔන් Online ඉන්ක්‍රමේට අයයිතු කිරීමට අධ්‍යාප න අමාත්‍යංශයේ හෙට සිට අවස්ථාව සැල් සාදී තිබෙනවා. www.info.moe.gov.llk වෙබපඩවිය වෙත පිවිස ඒ සඳහා ආයතුම් කළ යුතුයි. එක් ආතුම් කරුවෙකුට පාසල් දහයක් දක්වා ආයතුම් කළ හැකි. සියලුම ආතුම් පත් ලබනවස ොස් වනදාට පෙර යොම් කළ යුතු බවයි අධ්‍යාප නමාත්‍යං ශේ නිවේතනය කරන්නේ. එසමගින් සවසාහිතතිය ස්වාදලූපානී ප්‍රධානවත් විකාශය අවසන්. ජනි තමුයමු රාත්‍රීනාවය ඉතිහට.